අදමම බොහොම රසවත් කට්ට කරවල හොද්දක් හදනවා. මේ හොද්දට කිරි ටිකක් වැඩියෙන් දැම්මොත් ඉඳිආප්පේ එකත් රසයි. මේ කට්ට කරවල හොද්දේ විශේෂත්වය තමයි අදමම මේකට අඹගෙඩියක් එකතු කරනවා. ඇත්තටම මේ කට්ට කරවල හොද්ද මගේ ප්‍රියතම එකක්. මේ වීඩියෝ එක බලලා මේකට කැමති නම් ලයික් එකක් දාන්න. ඒ වගේම ඔයාගේ යාළුවොත් එක්ක මේ වීඩියෝ එක ෂෙයා කරන්න. රෙසිපි එක ගැන අදහස වීඩියෝ එක යට කමෙන්ට් සෙක්ෂන් එකේ සඳහන් කරන්න. අයබුවන්, අපේ අම්මා YouTube channel එකට ඔබ ආදරෙන් පිළිගන්නවා. මේ තියෙන්නේ උයනඹ. උයනඹ කියලා කියන්නේ මම කොහොම අඹවලට. කොහොඹ ගෙඩිය මෙන්න මේ වගේ දිගටි හැඩේ තියෙනවා. ඒ වගේම පැහුනම පොඩි පොඩි කළු පාට ලපක් තියෙනවා. ඊළඟට කට්ට කරවල හොඳට හොදලා කෑලි 10ක් විතර මෙතන කපාගෙන තියෙනවා. ඊළඟට අපිට අවශ්‍යයි පොඩි බීලුණු ගෙඩියක්, කරපිංචා ටිකක්, අවමිරිස් කරල් දෙකක් තුනක් විතර, මිරිස් කුඩු මේස හැන්දක් කැමති නම් වැඩියෙන් දාගන්න, දිනපා කුඩුත් මේස හැන්දක්, කහ කුඩු තේ හැඳි භාගයයි. මේ තියෙන්නේ මම ගලේ අඹරපු කහ. උළුහල් තේ හැඳි කාලයි. කරවලවල ලුණු තියෙන නිසා ලුණු දාන්නේ නැහැ. කිරි දැම්මට පස්සේ චුට්ටක් අවශ්‍ය වුණොත් දාගන්නවා. මේ තියෙන්නේ අපිට ඕන වෙන දේවල් වීඩියෝ එක පෝස් කරලා ඒකේ වෙනවත්තලා බලලා ලියාගන්න. වීඩියෝ එක යට ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකෙත් තියෙනවා. මේ කට්ට කරවල කෑල්ල හොඳට හොදලා කපා ගන්න හැටිත් බලන්න. මෙතනදී මම වැදගත් දෙයක් කියන්න ඕනේ. මේ කරවල වේලන ක්‍රම කීපයක් තියෙනවා. ලුණු ගොඩාක් දාලා අවුවේ වැල්ලේ දාලා වේලන කරවලක් තියෙනවා. අනිත් එක තමයි ඩීහයිඩ්‍රේට් ක්‍රමයට යන්ත්‍රානුසාරයෙන් කර්මාන්ත ශාලාවක් ඇතුලේ වේලන ක්‍රමය. මේකෙනත් තියෙන කරවල ඩීහයිඩ්‍රේට් ක්‍රමයට වේලපු ඒවා. එහෙම කොහොමද අපි දැනගන්නේ? කරවල කෑල්ල අතට අල්ලනකොට වැල්ලේ ලුණු දාලා වේලපු ඒවා කරවල කෑල්ලේ උඩ සිදුපාටට ගොඩාරිය ලුණු තට්ටුවක් තියෙනවා. ඩීහයිඩ්‍රේට් කරපු ඒවා නම් එහෙම පේන්නේ නැහැ. සාමාන්‍ය ගානකට ලුණු රස විතරයි තියෙන්නේ. ඒ නිසා මේ කරවල උණු වතුරෙන් පොල් වතුරෙන් එහෙම හොදන්න අවශ්‍ය වෙන්නේ නැහැ. පුංචි උනත් නොදන්න දේවල් ගොඩාක් තියෙනවා අපිට ඉගෙන ගන්න. ඊළඟට අඹගෙඩිය පොතු කපා ගන්නවා. මේ කරවලවල ප්‍රමාණයට මෙන්න මේ තරම් අඹ පළු දෙකක් ඇති. මේ බලන්න ගානට පැහිලා තියෙනවා. දැන් ඒක මම තීරු කපා ගන්නවා. දැන් කරවල, මිරිස් කුඩු, තුනපා කුඩු, කහ කුඩු, උළුහාල් මේ ටික දාගන්නවා. ලුණු කුඩු දාන්නේ නැහැ. ලුණු කුඩු කිරි දැම්මට පස්සේ ඕනි උණු දාගන්නවා. අවමිරිස් එක යන්තම් කපලා දාගන්නවා. එතකොට අපිට උයලා ඉවරුනාම අරන් දාගන්න ලේසි. දැන් වතුර කෝප්ප භාගයක් විතර දාගන්නවා. ඊළඟට අපේ අඹ ටික දාගන්නවා. ලුණු ටිකත් කපලා දාගන්නවා. දැන් හොඳට කලවම් කරලා ලිපේ තියෙනවා. මේක ඝනකම ඇතිලයක්නේ. ඒ නිසා ඉස්සෙල්ල කින්දර වැඩි කරලා ඇතිලිය රත් කරගන්නවා. විනාඩි 3ක් විතර රත් වුණාට පස්සේ ඇරලා හැන්දෙන් පොඩ්ඩක් කලවම් කරනවා. ඊට පස්සේ වහලා ලිපේ කින්දර මධ්‍යම ප්‍රමාණයට අරගන්නවා. තව විනාඩි 3ක් විතර තියලා ආයෙත් හැඳි ගන්නවා. අපි මේකට ලුණු දැම්මේ නැහැ. දැන් කරවල ටික තැඹීගෙන එනකොට ලුණු කොහොමද කියලා බලමු. ලුණු නම් ඇති වෙන්න තියෙනවා. දැන් ආයෙත් වහලා වතුර ටික හිඳෙනකම් උයනවා. වතුර ටික හිඳීගෙන එනකොට පොල් කිරි එක මෙන්න මේ වගේ කලවම් කරලා ඒකට දාගන්න ඕනේ. දැන් පොල් කිරි දැම්මට පස්සේ ලුණු කොහොමද කියලා බලනවා. පොල් කිරි වල ප්‍රමාණය අනුව තමයි ලුණු තීරණය කරන්නේ. පොල් කිරි වැටිය දැම්මොත් එහෙම ලුණු චූට්ටක් තව එකතු කරගන්න ඕනේ.
දැන් අපේ පොල් කිරියක නටන්න පටන් ගන්නවා. එතකොට කිරි ටික කැටි ගැහෙන්න දෙන්නේ නැතිව හැඳි ගගා ඉන්න ඕනේ. දැන් මේ ඇතිලිය ගොඩක් ඝනකම එකක්. ඒ නිසා ලිප ඕෆ් කරලා කිරි ටික ගොඩක් පැහෙන්න දෙන්නේ නැතිව මෙන්න මේ වගේ හැන්දෙන් හැඳි ගගා ඉන්න ඕනේ. තුනී භාජනයක උයනවනම් තව ටිකක් වෙලා ලිප ඔන් කරලා තිබ්බට කමක් නැහැ. බලන්න උයනකොට තුන පහ දාලා පුල් කිරි දාලා ඉව වගේ නෙමෙයි ඊට අමතරව ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා. හරිම රසයි. ඔයත් මේ විදියට අඹ දාලා කරවල හොද්දක් උයලා බලන්නකෝ. මේ රස කලින් මං කට්ට කරවල හොද්ද උයපු රසට වඩා වෙනස්. උයනකොට පුංචි පුංචි රහස් දේවල් ගොඩක් මං අද ඔයාලට කිව්වා. අන්න ඒව හරියට දැනගත්තොත් ඔයාලා උයන දේ රසට උයා ගන්න පුළුවන්. ඔයා මේ විදියට කට්ට කරවල හොද්ද හැදුවාම හදන කොටගත්තු ෆොටෝසුත් එක්ක අපේ අම්මා ෆේස්බුක් ෆෑන් පේජ් එකට ඔයාගේ ෆොටෝ ෂෙයා කරන්න. මේ බලන්නකෝ, කට්ට කරවල තෙල් දාලා, වම්බුඩු කරවල කරිය, ජාඩි කරවල හොද්ද, මේ වගේ කරවල රෙසිපිස් ගොඩාරියක් තියෙනවා. අපේ අම්මා චැනල් එකේ මේ වගේ තවත් රසවත් ගමේ කෑම, ඒ වගේම එළවලු වර්ග, මේ වගේ දේවල් රසට උයන හැටි කියලා දීලා තියෙනවා. පොලොස් කරිය, අල තෙල් දාලා, මාළු මිරිස් හින්දලා, මේ වගේ රස රස කෑම උයන හැටි කියලා දීලා තියෙනවා. ඒ වීඩියෝ බලන ප්ලේලිස්ට් වල ලින්ක් එක මේ වීඩියෝ එකට තියෙනවා. ඒක ක්ලික් කරොත් එහෙම ඔයාට ගොඩාක් වීඩියෝ බලා ගන්න පුළුවන්. අපේ අම්මා කියලා දීපු මේ කට්ට කරවල හොද්ද මේ විදියට හදලා රසමට කියලා එවන්න. ඔයා අපේ අම්මගේ වීඩියෝ හොයන කෙනෙක් නම් ඔයාගේ ෆෝන් එකට වීඩියෝ එකක් එනකොට වීඩියෝ එකේ වම් පැත්තේ මෙන්න මේ අපේ අම්මගේ පින්තූරේ තියෙනවද කියලා බලලා ක්ලික් කරන්න. ඒ වගේමයි ෆේස්බුක් එකට ඔයලා ෆොටෝ එවපු, ලයික් කරපු, ෂෙයා කරපු, කමෙන්ට් කරපු මේ හැමෝටම මම බොහෝම ස්තුතියි කියලා කියනවා.